ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ආරම්භයේ සටහනුනේ හරි අපූරු තරගයකින් ප්‍රේක්ෂකයන්ට පිටියට ඇවිත් තරගේ නරඹන්නුනා නම් ජීවිතේට අමතක වෙන්නේ නැති තරගයක් බවට පත් වෙන්න තිබුණා මේ තරගය. T20 තරගයක තියෙන උණු උණුසුම අඩු නැතුම මේ තරගය තුල තිබුණා. තරගයේ කාසිවා සිදිනාගත් කොළඹ නායක ඇන්ජලෝ තීරණය කළේ මුලින් පන්දු යවන්න. මේ තීරණයට අභියෝග කළ මහනුවර ආරම්භක ප්‍රතිකරුවන් දෙන්න ආපු වෙලාවෙ ඉඳන් ප්‍රහාරය දියත් කළා. ඇෆ්ගන් තරුණ ක්‍රීඩක රහමනුල්ලා ගුල්බාස් පළවෙනි පන්දු ආර කීපයේ ප්‍රහාරය දියත් කිරීමත් එක්ක නායක කුසල් වැඩි අවස්ථා ඔහුට දීලා තරගයට අපූරු ආරම්භයක් ලබා ගන්නවා. රහමනුල්ලා දෙවියාමත් එක්ක තමයි කුසල් ප්‍රහාරය ආරම්භ කරන්නේ. මහනුවර ඉනිම අවසන් වෙන්නේ පන්දු ආර 20කදී කඩලු 3කට ලකුණු 219ක් අරගෙන ඉනිම වැඩිම ලකුණු ලාභය බවට පත් වෙන කුසල් ජනිත් ලකුණු 87ක් ලබා ගනිද්දී රහමනුල්ලා ලකුණු 53කුත් අසීල ගුණරත්න ලකුණු 33කුත් මෙන්දිස් ලකුණු 30කුත් ලබා ගන්න සමත් වෙනවා. ලකුණු 220ක අසීරු ඉලක්කයක් හඹා යන පිටියට එන කොළඹ කණ්ඩායමට හොඳ ආරම්භයක් දෙන්න එංගලන්ත ප්‍රතිකරු එවන්ස් එක්ක එකතුණු චන්දිමාල් සමත් වෙනවා. ආරම්භක ප්‍රතිකරුවන් දැවියාමත් එක්ක කොළඹින් මේ වේගයේ අඩු උනත් ඇන්ඩ්‍රූ රසල් වේගවත් ලකුණු 24ක් ලබා ගැනීමත් එක්ක නැවතත් කොළඹ කණ්ඩායම තරඟයට අවතීර්ණ වෙනවා. IPL නියෝජනය ලැබුණු එකම ක්‍රීඩකයවුණු ඉසුරු උදාන පිටියට ඇවිත් එල්ල කරන ප්‍රහාරයත් එක්ක තමයි තරඟය වෙනස් වෙන්නේ. තරඟයේ අවසාන පන්දු ආරය යවපු අසේල ගුණරත්නට එරෙහිව උදාන ලකුණු 19ක් ලබා ගැනීමත් එක්ක තරඟයේ තීරණය සුපිරි පන්දු ආරයට බාර වෙනවා. උදාන වේගවත් ලකුණු 34ක් පන්දු 12කින් ලබා ගනිද්දී කොළඹින් මේ වැඩිම ලකුණු ලාභය බවට පත් වුණු චන්දිමාල් පන්දු 46කදී ලකුණු 80ක් ලබා ගන්න සමත් වෙනවා. සුපිරි පන්දු ආරයේ කොළඹ කණ්ඩායම නුවන් ප්‍රදීප් තෙරෙහිව ලකුණු 16ක් ලබා ගන්න සමත් වෙන්නේ රසල් මැතිව්ස් යුගලය එකතු වෙලා. ලකුණු 17ක් ආරක්ෂා කරගන්න බාර වෙන්නේ තරඟයේ සුපිරි පන්දු ආරයේ වෙනකන් අරගෙන ආපු උදාන්ට. උදාන්ට එරෙහිව රහමනුල්ලා ලකුණු 11කුත් කුසල් ලකුණුකුත් ලබා ගත්තට ජයග්‍රහණයට ඒ ලකුණු ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තරඟයේ ආරම්භයේ ඉඳන් ප්‍රතිකරුවන්ගේ තරගයක් බවට පත් වෙද්දී පන්දු යවන්නෙක් විදියට මහනුවර කණ්ඩායමට එකතුන් ලසිත් ඇඹුල් දෙනිය එක පන්දු ආරයක්වත් නැවීමත් හොඳින් පන්දු ආරයක් යවපු ප්‍රසන්න එක පන්දු ආරයකට පමණක් සීමා කිරීමත් තරඟයේ අවසාන ප්‍රතිඵලයට නරක විදියට බලපෑවද කියන ප්‍රශ්නාර්ථය එක්ක තමයි තරඟය අවසන් වුනේ. මේ තරඟයේ තිබුණු හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සාමාන්‍යයෙන් අඩු ලකුණු වාර්තා වෙන ක්‍රීඩාංගණයක් විදියට තමයි ප්‍රසිද්ධ. කොහොමුණත් ඒ තත්ත්වය වෙනස් කරලා LPL පළවෙනි තරඟයේම වාර්තා කිහිපයක් අලුත් වීම සිදු වුණා. මේ ක්‍රීඩාංගණයේ වැඩිම ලකුණු ප්‍රමාණය විදියට වාර්තා වුණු ලකුණු 182ක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලබාගෙන තියලා තිබුණු වාර්තාව මේ තරඟයේ බිඳ වැටුණා. මේ ක්‍රීඩාංගණයේ ක්‍රීඩකෙක් ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය විදියට තිබුණු දකුණු අප්‍රිකා ක්‍රීඩක ෆෆ් ඩොෆ්ලෙසි ලකුණු 85ක් ලබාගෙන තිබුණු වාර්තාව මේ වාර්තාවත් කුසල් අත් කරගන්නේ ලකුණු 87ක් ලබාගෙන. මීට කලින් කුසල් ජනිත T20 තරගයක ලබාගෙන තිබුණු ඉහළම ලකුණු ප්‍රමාණය පාකිස්තානයට එරෙහිව ලබාගෙන තිබුණු ලකුණු 84ක් විදියටයි සටහන් වුණේ. මේ තරගයේ ඒ වාර්තාව අලුත් වුණේ ඒ ලකුණු ප්‍රමාණය ලකුණු 87ක් විදියට ඉහළ නංවා ගැනීමත් එක්ක. මේ වාර්තාව ජාත්‍යන්තර තරගවලට සීමා වෙන්නේ නැතුව ඕනෑම T20 තරගයකට අදාළව තමයි මේ විදියට වෙනස් වෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.